හැබැයි දැන් ඉන්නේ ඩිජිටල් හොරු, ඒ කියන්නේ ඇඩ්වාන්ස් හොරු දැන් ඉන්නේ. තනිකරම මඩ ගැහිමක්. ඔය පච ඇමතිවරයා කියලා තුන මට සයිකලයක් ආන්නේ නැහැ කියලා. මේක බොරුවක් නම් මං ඇවිල්ලා මාධ්‍ය හරහා මේ ගැන කියන්නේ නැහැ. මම ලංකපුත්‍ර බැංකුවෙන් මමවත් මගේ බිරිඳවත් දරුවන්වත් රුපියලක්වත් අරන්නේ නැහැ. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ ලංකපුත්‍ර බැංකුවේ ජෙනරල් මැනේජර් මහත්මයා ලිඛිතවම දීලා තියෙනවා මට ඉතිරි කිරීමක්වත් නැහැ කියලා. මම අභියෝග කරනවා අපි මේවා පන්සලක උගත් විලා මුදල් අරන් තියෙනවා නම් ඔය ඇමතිවරයාට ඒ පන්සල මොකද්ද? ඒ පන්සල තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මොකද්ද? පන්සලේ නම මොකද්ද කියලා පැහැදිලි කරන්න මේ වටේ ගිහිල්ලා බොරු කීක ඉන්නේ නැතුව. මේක බොරුවක් නම් මං ඇවිල්ලා මාධ්‍ය හරහා මේ ගැන කියන්නේ නැහැ. මං කියපු හැම වචනයකටම හැම නමකටම ඔක පුදුමයට කරුණක් නෙවෙයි. මැතිවරණයක් ලං වෙනකොට හැමදාම එක්කෝ තමන් කරපු ව්‍යාපෘති විවෘත කරනවා. එහෙම ව්‍යාපෘතියක් විවෘත කරගන්න බැරි ආණ්ඩුව දක්ෂ ජනතාව අතර ඉන්න ඇමතිවරුන්ට අපහාස කිරීම සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් ඉන්නේ ඩිජිටල් හොරු, ඒ කියන්නේ ඇඩ්වාන්ස් හොරු දැන් ඉන්නේ. ඒ අය තමුන්ගේ නමට ගන්නෙ නෑ. මේ පුද්ගලයෝ ණය අරන් තියෙන්නේ තමුන්ගේ නමින් නෙමෙයි. ඒ කාලේ හොරු. ඒ හොරු අහුවෙන්න තමුන්ගේ නමින්ම ගන්නවා. දැන් ඉන්නේ ඇඩ්වාන්ස් හොරු, ඉතාම තාක්ෂණය අතින් දියුණු හොරු. ඩී විපුල් මහත්තයාට වෙන්නේ එක කඩතොල්ලක් වසාගන්ට ගිය ආචාර්යාට කඩතුළු ගොඩාක් අහුණා වගේ වැඩක්. ඉතින් මේවට කෑ ගහන්න ගියාම අපි හොයනවා වැඩි. ඇයි මේ පුද්ගලයා කෑ ගහන්නේ කියලා. නෑ අරන් තියෙනවා. නෑ අරන් නැත්තේ නෑ. 1983 වෙනකොට මම ව්‍යාපාරිකයෙක්. 1985 වෙනකොට මට වාහන දෙකක් තිබුණා. එකක් මගේ පියා ලබා දුන්නා. එකක් මම කම්පැනියෙම ගත්තා 40/70 40/40. ඉතින් අපි බැංකු වලින් ණය අරගෙන නැතුව නෙවෙයි මහා පරිමාණේ ණය අරන්නේ. අපේ වාහන තියලා අපි ලීස් කරලා අරන් තියෙනවා. හොරෙක් කවදද තමු හොරෙක් කියලා පිළිගත්තේ? බොහෝ ඝාතකයෝ කිව්වේ තමු මහජන සේවකයෝ කියලා. හොරු කිව්වේ මම තමු මහජන සේවකයෝ කියලා. ඒ වගේම ඩීවී උපුල් මහත්තයා බොහොම පැහැදිලිව මුළු ලංකාවම දැක්ක වීඩියෝ එක කියනවා අපි බලයට ආපුවම ඊළඟ සැරේ ඔය FCID එකේ DIG ඉඳන් පොලිස් කට්ට දක්වා ගල් ගහලා මරනවා කියලා. මාධ්‍යයට ඇවිල්ලා මම එහෙම එකක් කිව්වේ නැහැ කියලා. ඉතින් ඩීවී උපුල් මහත්මයා තමුන් විශ්වාසනීය පුද්ගලෙක්, ක්‍රෙඩිබිලිටි එකක් තියෙන පුද්ගලයෙක් කියන එක අද නැති කරගෙන තියෙනවා. මොකද ඔහු උදේ එකක් කියනවා, දවල් එකක් කියනවා වගේ චරිතයක්. මම කිව්ව දෙයක් හැමදාම පිළිරන් තියෙනවා. මම කරපු චෝදනා ගැන හැමදාම මම සහතික වෙනවා. මම නැවත වාරයක් කියනවා, ලංකපුත්‍ර බැංකුව නෙවෙයි රාජ්‍ය බැංකුවකින් අයතාලෙස මම මුදල් අරන් තියෙනවා නම් මම මේ ඇමතිකමෙන් අයින් වෙන්න කැමති. තනිකරම මඩ ගැහිමක්. ඔය පච ඇමතිවරයා කියලා තුන මට සයිකලයක් ආන්නේ නැහැ කියලා. ඩීවී උපුල් මහත්තයාට තියෙන මේ සිද්ධිය මට විමර්ශන තියෙන හින්දා කියන්න බෑ. මම ඕන පොඩි දෙයක් කියන්නම්. සත්සිදු ඕර්ගනයිසේෂන් කියනවා, එතුම දන්නව ඇති. මම ඊට ඉස්සෙල්ලා කියපු හැමදේම සත්‍ය වෙලා තියෙනවා. අද මට අභියෝග කරපු අය භාගයට භාගයක් හිරේ ඉන්නේ.